හරි පෞගිය 24 වෙනිදා මෙරටේ ගුරු විදුහල්පතිවරු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න පාසල්ල දෙමව්පියන්ගේ මුදල් එකතු කරලා අධ්‍යාපන බර දෙමව්පියන්ට අටවන එක නවත්තන්න ඒ වගේම ආණ්ඩුවගෙන මර්ධන නීති අකුල ගන්න අධ්‍යාපන දළදේශ නිෂ්පාදනය 100%ක් වෙන් කරන්න ගුරුසා විදුහල්පතිවරුන්ගේ ආදරය ගැටළු විසඳන්න කියලා දවන්ත අපි උද්ඝෝෂණයක් සංවිධානය කළා මේ දවන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂණයට යනකොට ආණ්ඩුව පොලිසිය යොදවලා පාර දුන්නේ පොලිසිය යොදවලා මෙරටේ ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරුන්ට පාර දීම කළේ ඒක සම්පූර්ණයෙන් වැරදි මේක මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස අහිමි කිරීමක් ඇට අපි දකින්නේ ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පැහැදිලිවම 2023 10 වෙනි මාසේ 26 වෙනිදා වාර්තාව නිකුත් කළා ඒ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා නිදහසේ රැස්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරලා පැහැදිලිවම තියෙනවා ඉතින් මානව හිමිකම් කොමසාරිස් මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කරලා තියෙනවා විශේෂයෙන්ම දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් යටතේ 2007 ඉදිරිපත් කරපු අංක 57 දරන ඇක්ට් එක අනුව මේ අයිතිවාසිකම රටේ ආරක්ෂා කරන්න කියලා ලංකාවේ ආණ්ඩුවත් මේ භාෂණේෂා එක්රැස් වීමේ නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා තියෙන්නේ එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පැහැදිලි නිර්දේශයක් ලබා දීලා දිනවා රජයට මේක කරන්න එපා කියලා. එහෙම තියෙද්දි තමයි මාසයක්වත් යන්න ඉස්සලා මේ පාරදීම සිදු කරලා තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම එලා දකිනවා මේ ක්‍රියාමාර්ගය අපි අද දවසේ මානව හිමිකම් කොමිසමට පැමිණිලා කරනවා මේ සම්බන්ධයෙන් මේ පැමිණිල්ල හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රහාරය පිටිපස්සේ කවුද ඉන්නේ? කවුද අණ දුන්නේ? මේ සියල්ල අපිට ඕනේ මොකද මේ ආණ්ඩුව තමයි මේ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්නේ අපි දන්නවා පැහැදිලිවම ආණ්ඩුව මේ රටේ ඕනෑම පෙළපාලකට බැස්සකමක් පයින් යනකොට ගහනවා අපි දැක්කා පෞගේ දවස්වල ඉදිරි බිලට එරෙහිව පාරට බැස්සත් ගහනවා පයින් යවිද්දත් ගහනවා ශිෂ්‍යයන්ට ගහනවා සියලු දෙනාට ගහනවා ඒව ගහන්න අයිතියක් නැහැ ඒක නිසා අපි මේ අයිතිය ආරක්ෂා කිරීමෙන් අපි පෙනී හිටනවා අපි අද දවසේ පැමිණිල්ල කරනවා වගේම අපි එට දවසේ බලාපොරොත්තු වෙනවා ලංකාවේ සමස්ත පාසල් ඉදිරි විට 27 වෙනිදා පසරු එකා මාට අපි විරෝධතාවය පළ කරනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව අනි මේ ප්‍රහාර එල්ල කරත් අපි පසුබට වෙන්නේ අපි අනිවාර්ය අපි ක්‍රියාමාර්ග වලට යනවා අපි පැහැදිලිවම මේ විරෝධය පළ කිරීමෙන් අපි කියන්නේ මේ ක්‍රියාව වාම නැවතිය යුතුයි මේක ගුරුවරුන්ට පමණක් නෙවෙයි කිසිම කෙනෙකුට ඉදිරියේදී පහර දෙන්න බෑ එහෙම නැත්නම් අපි සියල්ල ඒකාබද්ධ වෙලා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි අවධාරණය කරන්න කැමතියි